සන්ධ්‍යාවක් ඔබ කොන්නේ සවස 6යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත් මම නජිත් මාතරකේ මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත හත්වන විධායක ජනාධිපති තෝරන ඡන්දයට සියල්ල සූදානම් රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීමෙන් මැතිවරණය සාමකාමී වූ අයුරු ජනපති පෙන්වා දෙයි සාමකාමීව ඡන්දය ප්‍රකාශ කරන්නයි අගමැතිගෙන් ඉල්ලීමක් ප්‍රතිඵල ලද සැනින් එසැනින් ගෙන ඒමට ITN සූදානමින් තිරඟු පිටිමිල වැඩවීමක් නැහැ රජය අවධාරණය කරයි බෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙටයි. අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණයේ ලෙසද මේ ඉතිහාසගත වෙනවා. එම සංඛ්‍යාව 35ක්. අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය මෙවීමත් සමග ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද මෙවර නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ. ඡන්ද පෙටි වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වන බැවින් පළමු වරට කාඩ්බෝඩ් ඡන්ද පෙටි යොදා ගැනීමද මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක්. රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 3ක් සහ පොලිසියේ 60,000ක් පමණ මෙවර ජනාධිපතිවරණ රාජකාරිය සඳහා යොදවා තිබෙනවා. පෙරවරු 7ට ආරම්භ වන ඡන්ද විමසීම පසුවරු 5ට අවසන් වෙනවා. මෙතෙක් කල් පසුවරු 4ට අවසන් වූ ඡන්ද විමසීම පසුවරු 5 දක්වා දීර්ඝ කෙරුණු ප්‍රථම ජනාධිපතිවරණයද මෙයයි. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලද සැනින් එසැනින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා. ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent ITN ජනාධිපතිවරණ විකාශන කටයුතු හෙට පෙරවරු 7ට ආරම්භ කරනවා. ඒ පළමුව සහ ස්වාධීනව යන තේමා කර ගනිමින් ජනාධිපතිවරණයේ නිත්‍ය අවරණාධිපති මෙන්ම ශ්‍රී ලාංකේය ජනබලය හසුරවන ටෙලිවිෂන් අවරණාධිපති ලෙස ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රතිඵල විකාශය සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනුවටත් සම්පාදනය කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවල ප්‍රතිඵල විශ්ලේෂණයක්ද මෙහිදී සිදුවනවා. ලොකු වගකීමකින් ඒ නිසා අපිත් දැන් බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. දැන් තීරණය ලද සැනින් ඔබට කියන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ITN ප්‍රේක්ෂක කින්ට හින්දි සිනමා රසවින්දනයේද අවස්ථාව සලසා දී තිබෙනවා. ඉස්රෝ මේ මාස් ජානිකා එක්ස්පීරියන්ස් කිස්කේ පුරි දුනියා සේ ගහෝ කොපි ද මිෂන් මංගල ITN HD මැදිරිය සිට අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් ප්‍රතිඵල විකාශය ගෙනීමටයි කටයුතු ද ඇතේ. 2019 ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent මෙතර ජනාධිපතිවරණය සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනයද සිදු කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මාතර සුජාතා බාලිකා විදුහල් පරිසරයේදී සිදු කෙරුණා. ප්‍රදේශ ලේකම් කොට්ටාස 16ක මධ්‍යස්ථාන 458කදී ඡන්දය පැවැත්වෙන බවයි මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පවසන්නේ. 652,417 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 326,443ක්. පොළොන්නරුව ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙත ගල්ලෑල්ල පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 326,443ක් වූ ඡන්දදායකයන්ගේ ඡන්දය හෙට ප්‍රකාශ කිරීමට නියමිතයි මධ්‍යස්ථාන 280ට පුරාවට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු මේ වෙනිට සූදානම් කරලා තියෙන්නේ. මෙවර මැතිවරණය සඳහා අපි නිලධාරීන් 6,000කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
ආරක්ෂාව බහරව නිලධාරීන් දහසක පමණ ප්‍රමාණයක් යොදාගෙන තියෙන ආකාරයක් සඳහන් කරන්නට පුළුවන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 428 දී ඡන්දය පැවැත්වෙනවා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 398301ක්. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමද පෙරවරුවේ සිදු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේද ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ 864,978 දෙනෙකුත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. මධ්‍යස්ථාන 627ක් ස්ථාපනය කර තිබෙනවා. නිලධාරීන් 9000කට අධික පිරිසක් ඒ සඳහා යොදවා ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන ආරම්භ වුණා. මහනුවර දිස්ත්‍රික්කයේද ජනාධිපතිවරණ කටයුතු සඳහා උදෑසන සිටම අවශ්‍ය පියවර ගැනුණා. මේ පිළිබඳ අදහස් දක්වන දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා. හෙට පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතුවල මූලික කටයුතු හොඳින් සංවිධානය වෙලා තියෙනවා. අද පාන්දර 4 සිට ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට නිකුත් කිරීමේ කාර්යාල පිහිටි පොල්ගල පරිසරය සඳහා ප්‍රවාහනය කටයුතු කළා. උදේ 10 පමණ වෙනකොට සියලුම නිකුත් කිරීම් අවසන් වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සහ ශාන්ත ඇලවිෂියස් විදුහලේ සිටයි. දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 10,500ක් පමණ යොදවා සිටිනවා. මේ අතර බලපිටිය ප්‍රදේශයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෝට්ටු මගින් ප්‍රවාහනය කරන අයුරුද දැකගත හැකි වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සූදානම පිළිබඳ අදහස් දක්වන තේරීම් බාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,590 දෙනෙක් පමණ දැනට සේවය යොදවලා සිටිනවා. ඇත්තටම මෙවර ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දුන්නේ අලුත් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ නිසා අර ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීම සඳහා ඔවුන්ව දැනුවත් කිරීමක් සිදු වෙයි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතුද උදෑසන ආරම්භ වුණා. මැතිවරණ සූදානම පිළිබඳව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා මෙසේ අදහස් පළ කළා. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 644කදී ඡන්ද ප්‍රකාශ කිරීම සිදු ලබනවා. මේ වෙන විට සිළුම ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා කලා බාර නිලධාරීන් 119 දෙනෙක් පත් කිරීමක් කළ තිබෙනවා. මෙම සිළුම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සම්බන්ධීකරණය කරන පාදීසි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 14ක්. ඒ ජනාධිපතිවරු වෙනුවෙන් නිලධාරීන් 10,000කට වැඩි සංඛ්‍යාවක් රාජකාරී නියුතු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතුද අද උදෑසන සිට ක්‍රියාත්මක වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතුද අද පෙරවරුවේ සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා ජනාධිපතිවරණ සූදානම පිළිබඳව මෙසේ අදහස් පළ කළා. හැම ඡන්ද මධ්‍යස්ථානයකම පොලිස් නිලධාරීන් දෙන්නෙක් යොදවලා තියෙනවා. ජංගම පොලිස් රථ දිස්ත්‍රික්කේ පුරාම ගමන් කරනවා. ඡන්ද නීති උල්ලංඝන කිරීම මේ වනතෙක් වාර්තා වෙන්නේ නැහැ. පුත්තලම, කෑගල්ල, මොනරාගල සහ මාතල යන දිස්ත්‍රික්කවලද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු උදෑසන සිටම සිදු කෙරුණා.
බෞනියාව දිස්ත්‍රික්කයේ චන්දපෙට්ටි ප්‍රවාහන කටයුතු පිළිබඳ තේරීම්බාර නිලධාරීවරයා මෙසේ අදහස් පළ කළා. බෞනියා දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සඳදායකයින් සංඛ්‍යාව 117,333යි සඳ මාෆියා ස්ථානයේ 142යි අද උදේ කතට පමණ ජ්‍යෙෂ්ඨ සඳ නිලධාරී සියලුම දෙනාම තමගේ රාජකාරි සඳහා පිටව කිහින්දි වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 413ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හම්බන්තොට සුචි ජාතික පාසලේදී සිදු කෙරුණා. ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු සූදානම් බවයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසන්නේ. අපිට තියෙනවා මේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 413ක්. මේ 413 ඇතුළත් වෙන්නේ ආසන 4කට. මෙ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙතද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු සූදානම් බවයි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද අද පෙරවරුවේම ආරම්භ කෙරුණා. මේ වන විට දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දපෙට්ටි රැගෙන ගොස් අවසන්. හෙට දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම දිවයින පුරා සාර්ථකව සමකාමීව සිදු කෙරුණා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වළංගු හැඳුරුම් පතක් අනිවාර්ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඡන්දය ලියාපදිංචි නොවූ කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවන බවද අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියා. දැන් මේ අවස්ථාවේ අපට පැමිණිලිනවා ඡන්ද හිමි නාම ලේඛනයේ නම නැහැ. ඡන්දය පාවිච්චි කරන්න මොනවාරි ක්‍රමයක් තියෙනවද? ඇඳුම් පත අරන් ගියොත් 2017 නාම ලේඛනයේ නම තිබුණා, 19ටත් දීලා තිනවා. ඒ මොනවා තිබුණත් නම නැත්තම් පොතේ ඔබට ඡන්දේ නැතේ. නම නැත්තම් පොතේ ඔබට ඡන්දේ ඇතේ. හැබැයි නම පොතේ තිබුණත් ඡන්දේ හම්බෙන්නේ වළංගු හැඳුනුම් පතක් අරන් ගියොත් පමණයි. අද දින මධ්‍යන 12 පමණ වන විට නැත්තම් 12:30 වන පමණ විට ඡන්ද පෙට්ටි සියල්ලම නිකුත් කරලා අවසන් කරගන්න අපට පුළුවන් වෙයි කියලා. ඒකම දැනට වාර්තා වෙලා තියෙන පැමිණිලි පිළිබඳව තත්ත්වය. මේ 3905ක් කියන්නේ 4000ක් වගේ. ඒ 4000යි 27ක් තමයි ප්‍රචණ්ඩ ක්‍රියාදී. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාත් බරපතල ඒවා නෙවෙයි. දේශපාලඥයන්, ඒ වගේම අපේක්ෂකයන්, ඡන්ද නියෝජිතයන්, බලේලත් නියෝජිතයන්, ප්‍රාදේශීය නියෝජිතයන්, ඡන්ද පොළ නියෝජිතයන්, ගම්මට්ටමේ, නගර මට්ටමේ වීදිවල වතුවල ක්‍රියාකාරීන්ට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වෙන්න එපා. මෙතෙක් පන්සිල් අරන් හිටියා වගේ දස සිල් අරගෙන ඉන්න ඡන්ද මධ්‍යස්ථානවල පිහිටීම මිනින්දොරු දෙපාර්තමේන්තුවේ, සර්වේ ජෙනරල් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සකස් කරලා තියෙන ඩිජිටල් ෆෝමැට් එකේ වෙබ් අඩවිවල දාලා බලන්න පුළුවන් විදියට හදලා තිනවා. මෙතුවරණ කමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඡන්ද පොළවල් තිනවා නැවිගේෂන් සමග. ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිලි කළා. පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබා දීම ඡන්දේ දීම. ඒ අත්‍යවශ්‍ය කරුණක්. ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. අවම කාලය දීලා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් දෙන්න ඡන්දේ දාලා එන්න. හෙට 16 වෙනිදා
ඡන්දය දාන්න යනකොට හුඟක් හවස වෙනකන් ඉන්න එපා ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් හවස පහ වෙනකන් කියලා ඉතින් අඩුම ගානේ හවස දෙකම මාට්ට වෙන්න කලින් දවල් දෙකම මාට්ට කලින්වත් ඡන්ද පොලට යන්න ඡන්ද පොලට යනකොට තියෙනවනම් පෝලිං කාඩ් එක අරන් යන්න ඊගාවට වළංගු හැඳුනුම් පතක් අරන් යන්න ඡන්දේ විතරක් දෙනවනම් එක ලකුණු කරන්න තමන් කැමති අපේච්චකයාගේ ලකුණයි ඉස්සරහින් තියෙන ඉස්කොටුවේ මනාප දෙනවනම් එක සහ දෙක දෙන්න පුළුවන් එතකොට අපේච්චක දෙන්නෙකුට අපේච්චක තුන් දෙනෙක් තෝරගත්තොත් වැඩියෙන් කැමති කෙනාට එක ඊගාවෙක් කෙනාට දෙක ඊගාවෙක් කෙනාට තුන ඒ අදාළ අයගේ තීරු වල දෙන්න පුළුවන් තමන් ඡන්ද විතරක් දෙනවනම් කතිරේ විතරක් දාන්න ඒක හොඳටම ප්‍රමාණවත් කතිරෙත් එක්ක වෙනත් දේවල් ලියන්න අඳින්න යන්න එපා ඔබගේ ඡන්ද පත්‍රිකාව පරීක්ෂණාගාර මීයක් නෙවෙයි ඒකෙන්ද එක එක රිසර්ච් ප්‍රැක්ටිකල්ස් එහෙම නැත්නම් එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න එපා ඔබ ඡන්ද මධ්‍යස්ථානයට අවසාන මොහොතේ ගියොත් ඔබ හවස පහ වෙනකොට පෝලිමේ හිටියයි කියලා ඔබට බැලට් පේපර් එකක් හම්බෙන්නේ නැහැ පහට කලින් ඡන්ද පත්‍රිකා අතට ගත්ත අයට විතරයි ඡන්ද දාන්න පුළුවන් ඒකෙන්ද කරුණා කරලා පුළුවන් තරම් උදෑසනින්ම උදේවරුම ඡන්ද පොලට යන එක තමයි හොඳම පළමු තැපැල් ඡන්ද ප්‍රතිපලය හෙට මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බවද දේශප්‍රිය මහතා විශ්වාසයේ පළ කළා. ඡන්ද පොළ ආසන්නේ මීට 500ක් දුරට කිසිම ආකාරයක රංචු ගැසීම් ඉන්න බෑ. ඒ පිට උනත් රංචු ගැහලා ඡන්ද ආයෝජනය කරගෙන පත්‍රිකා බෙදීම් කරන්න බෑ. සමාජ ජාල අවලංගු කරන්න, අවහිර කරන්න, තහනම් කරන්න කියලා අපට ඉල්ලීම් ලැබෙනවා. කමිෂන් සභාවට යෝජනා නිර්දේශ සමාජ ජාලාවල හැසිරීම අන්තිම නරකයි බොහෝ දෙනෙක්ගේ 20ක් 25ක් 75ක් 80ක් විතර සංයමයෙන් ඉතුව පාවිච්චි කරන අය ඉන්නවා. අපේ සම්ප්‍රදායික මාධ්‍ය නම් රූපවාහිනී ගුවන් විදුලිය සපත්තර මේ දවස් තුනේ නම් යම් ආකාරයක පාලනයක් තියෙනවා. WhatsApp, Viber, Twitter, Imo, YouTube, ඉන්ටර්නෙට් ඒවා කිසි වෙබ් අඩවි ඉතාම නරක විදියට ඡන්ද නීති උල්ලංඝනය කරන ටික ප්‍රමාණයක් සැලකින් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට අපි ඉල්ලීමක් කරනවා නැවතත් සංයමයෙන් ඉන්න ඔබට ලැබෙන අවසාන අවස්ථාව කමිෂන් සභාව මේක තහනම් කිරීමේ අදහසක දැනට නැහැ. සමාජ ජාලාවල බොරු ආරංචි කොච්චර යනවද කියලා මගේ පින්තූරේ දාලා මම කිව්වා කියලා එක පක්ෂයකට ඡන්ද දෙන්න කියලා ගියා. අපි ඒක නවත්තගත්තා. තවත් තැනක දාලා තිබුණා මේක අපේක්ෂකයෙකුට තදින් විරුද්ධව කොහෙත්ම වැඩක් නැහැ ඡන්ද දෙන්න යන්න ඕනේ නැහැ යාට. අපි ඒ දෙකම අයින් කරා. මම අසනීපෙන් ඉන්නවා රෝහල් ගත වෙලා. ඒක නිසා මේ ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ යසට වෙනදටත් වඩා ශරීර ශක්තියෙන් යුතුව ඉන්න. අපි ඡන්ද ප්‍රතිඵලය අපි හිතනවා තැපල් ඡන්ද ප්‍රතිඵලයක් හෙට රාත්‍රී 10යි 12යි අතර දෙන්න පුළුවන් වේවි කියලා. අපි බොහෝ වෙලාවට හිතනවා රත්නපුරයේ තැපල් ඡන්ද ප්‍රතිඵලය අපට ලැබෙවි කියලා. මොකද ඒක සම්ප්‍රදායක් හැටියටම දිගින් දිගටම කලින් ලැබුණ නිසා. ඒක කියන්න බෑ. ඡන්ද පත්‍රිකා දිග නිසා අපි ගණන් කරන්නේ හවස පහමාරේ විතර පත්තේ නිසා 12 මාර පහු වෙන්නත් පුළුවන්. රත්නපුරයට කලින් වෙනත් තැනක එන්නත් පුළුවන්. අපි කොහොම හරි බලාපොරොත්තු වෙනවා හවස 6 වෙනකොටවත් අපට ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා. නමුත් දෙවනි රෞමයේ ගණන් කිරීමක් ගියොත් 18 වෙනදා වෙන්නත් පුළුවන්. අපි මොන තත්වයක් යටතේ වුණත් 18 වෙනදා රෑ කෑමට කලින් ප්‍රතිඵල දෙනවා. මේ අතර නිදහස් හා සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ සමග සාකච්ඡා කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මැතිවරණ දින හා ඉන් පසුව නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ මැතිවරණ රාජකාරී කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ අතර මැතිවරණ සමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයා සමගද අග්‍රමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා. නිදහස් හා සාධාරණ සාමකාමී මැතිවරණයක් උදෙසා උපරිම අන්දමින් කැපවන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමේ වැදගත්කමද එහිදී අවධාරණය කෙරුණා. අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සාධාරණ හා යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන ජනාධිපතිවරණයක් ලෙස හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ආයුබෝවන්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සාධාරණ හා යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සලසා තිබෙනවා. ඊට අවශ්‍ය ආරක්ෂා ප්‍රමාණවත් පරිදි සැලසීමට ත්‍රිවිධ හමුදා පොලිසිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ නිදහස් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ ආයතනවලට නිලධාරීන්ටත් උපරිම සහය ලබා දීමය. අප කළ යුත්තේ මේ නිදහස් පරිසරය තවත් ශක්තිමත් කරලීමයි. යළි අතීතයේ මෙන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවීමට උපරිම අයුරින් දායක වීමයි. ඒ නිසා මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ හෙට එනම් නොවැම්බර් 16 වෙනි දින සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. එසේම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් සාමකාමීව කටයුතු කරන ලෙස මා ඔබ සැමගෙන්ම විශේෂයෙන් ඉල්ලා සිටිනෝ. ඔබ සැමටම ස්තුතියි. ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පවතින මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය හැඳින්විය හැකි බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පවසනවා. එහෙත් අසත්‍ය සහ වෛරී සහගත ප්‍රකාශ විශාල වශයෙන් ප්‍රචාරය වන බවයි එම මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ. 1982 පැවති පළවෙනි ජනාධිපතිවරණයත් සමග මැතිවරණයේ සිදුවීම් අවම මැතිවරණයක් ලෙස මේ සලකන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා. ඒ අනුව බැලුවම මෙවර මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමා, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් ඉතාම විශිෂ්ට කාර්යභාරයක් කරා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මේ මැතිවරණය මේ දක්වා ඉතාමත්ම සාමකාමී මට්ටමින් පවත්වාගෙන යෑමට. අපි දැක්ක සුවිශේෂම ලක්ෂණයක් තමයි මෙවර මැතිවරණයේදී සමාජ මාධ්‍ය භාවිතා කරලා සිදුවෙච්ච අසත්‍ය ප්‍රකාශ, වෛරී සහගත ප්‍රකාශ ප්‍රමාණය වර්ධනය වීම. මේ නිහඬ කාලය තුලත් වර්ධනය වෙන බව අපිට දකින්න පුළුවන් ඊයේ අද දිනේ. ඉතින් විශේෂයෙන්ම ඉල්ලා සිටින කැමති සියලුම දේශපාලන පක්ෂ ආධාරකරුවන්ගෙන් තමන්ගේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්නට හෝ එසේත් නැත්නම් අනෙකුත් අපේක්ෂකයන්ට හානි දෙන කෙන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය නොකරන ලෙස මේ අවසාන මොහොතේදී ඉල්ලා සිටින කැමති. මේ දක්වා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිලි 716ක් වාර්තා වී තිබෙනවා ඊයේ පස්වරු වන විට. ඒ අතුරින් සිදුවීම් 406ක් නීති විරෝධී, ඒ වගේම රාජ්‍ය දේපල අවභාවිතය පිළිබඳව වන පැමිණිලි 203ක් අප වෙත වාර්තා වුණා. ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම් 36ක්, සමාජ මාධ්‍ය භාවිතා කළා ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ පිළිබඳව වන පැමිණිලි 70කුත් ඒ අතර වෙනවා. අත්අඩංගුවට ගැනීම 81ක් වාර්තා වුණා. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 4000ක් පමණ යොදවා ඇති බව පෙෆරල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ 3000ක පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන තුල රැඳී සිටමින් නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3ක් අද ඉදිරිපත් කෙරුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් අපි අද පැමිණිලි 3ක් මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා. ගුණදාස අමරසේකර ජන්මදිනය භාවිතා කරලා අද දිනේ දේශපාලන ක්‍රියාකාරකමක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බවට අපට විශ්වාසනීය තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දුන්නා. සාහිත්‍ය විශාල සේවයක් කළා. ඒක ගැන අපි කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත් අපි විරුද්ධ වෙන්නේ මේ නිහඬ කාල සීමාව තුළ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා එම අවස්ථාව යම්කිසි පාර්ශ්වයක් භාවිතා කරනවා නම් පීර එකහිලා විරුද්ධයි. දුන මැතිවරණ කොමිෂන් සභාවේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න බව අපිට දැනුම් දුන්නා. අපේ දෙවනි පැමිණිල්ල තමයි මිස්ලාල් නමින් හැඳින්වෙන ඉස්ලාම් පූජකවරේ අපේ මුස්ලිම් සහෝදර ජනතාව ඡන්දපලට යන එක වළක්වන ආකාරයේ ඔවුන් අධර්මමත් කරන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම සිදු කරමින් සිටින බවට අපට තොරතුරු ලැබිලා තිබෙනවා. විශේෂයෙන් මුජිබ රෞමාන්
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒ සම්බන්ධව අපට පැමිණිලි කරා. ඒ අනුව අපි අද පැමිණිල්ලක් බාර දුන්න ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න කියලා. මේ රටේ ඡන්දය භාවිතා කරන්න තියෙන අයිතිය එම අයිතියට යම් කිසි කෙනෙක් බාධා කරනවා නම් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපි අද මැතිවරණ කොමිසම සභාවෙන් ඉල්ලීමක් කරා. ඔවුන් එකඟ වුණා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නා බවට. තුන්වැනි පැමිණිල්ල අපි ඉදිරිපත් කරේ ඉරාජ් වීරරත්නයයි කියනු ලබන කලාකරුවෙක් ලෙස තමාම කියා ගන්නා පුද්ගලයා විසින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ තව පහත් දේශපාලන ක්‍රියාවලියක යෙදුණා. මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට අද අපි පැමිණිලි කළා. මොකද ඔහු සාකච්ඡාවක් තම YouTube channel හරහා නිහඬ කාල සීමාව තුළ එළිදක්වලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම සභාව අද අපට දැනුම් දුන්නා. අපි ස්තුතිවන්ත වෙනවා මේ ආකාරයට මැතිවරණ කොමිසම සභාව කඩිනමින් මැතිවරණ නීතියේ ක්‍රියාවේ නැන්වීම සඳහා කැපවීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල YouTube සහ Facebook ඔස්සේ විකාශය කිරීමටද පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මෙරට මැතිවරණ ප්‍රතිඵලය YouTube සහ Facebook ඔස්සේ විකාශය කෙරෙන පළමු අවස්ථාව මෙයයි. මෙම නිල ඡන්ද ප්‍රතිඵල විකාශය හෙට පස්වරු 6 සිට ආරම්භ කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. YouTube හි සහ Facebook හි Department of Government Information news.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව බන්ධනාගාරවල සිටින සියලු රැඳවුවන්ට හා සැකකරුවන්ට උදාකර දී තිබෙනවා. බන්ධනාගාර රැඳවුවන් හා ඒවායේ සිටින සැකකරුවන්ට ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරයෙන් මෙන්ම මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා පත්වන ආකාරය පිළිබඳ දැනගැනීමේ අයිතියක් පවතිනවා. ඒ අනුවයි මෙසේ ප්‍රතිඵල විකාශය දැනගැනීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ. ඒ සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර ඔවුන් රදවා සිටින සිර මැදිරි තුළ සවිකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බන්ධනාගාර නීති රීතිවලට අනුව එම කටයුතු සිදුවනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන් පිරිසකට අද නොසිතූ අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ජනාධිපතිවරණ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන් පිරිසකට අද දහවල් ලබා දුන් ආහාර විෂ වී තිබෙනවා. ඒ හේතුවෙන් විවිධ ආසාදනවලට ලක් වූ නිලධාරීන්ට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දීමටද සිදු වුණා. එසේ ආසාදනවලට ලක් වූ නිලධාරීන් 54 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීම සිදු කෙරුණා. මේ අතර අද පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම සිද්ධිය පිළිබඳ සොයා බැලුවා. එමෙන්ම පොලිස් නිලධාරීන්ද පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළා. පෞද්ගලික නාලිකාවක සහ සමාජ ජාල ඔස්සේ පසුගිය දිනක කැලණිය රජමහා විහාරස්ථානයේට නාගොළවින් වැඩම කළ ධාතුන් වහන්සේ සම්බන්ධ කතාවක් ඇති වුණා. අද ITN 7 වෙනි පැය වැඩසටහනේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. සර්වඥ ධාතුන් වහන්සේලා තැන් තැන්වල වඩිනවාය කියන සිරිත තියෙනවනේ. දැන් අප මල් පූජ කරාම එහෙම කියලා එහෙම පොඩ්ඩේ මානසික උමතුවකුත් තියෙනවා. මට මතකයි මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලි හාමුදුරුවෝ උන්වහන්සේ කෙටි කතා පොතක් ලියුව අන්තිම කැමැත්ත කියලා. මේක තියෙනවා ධාතු නිෂ්පාදනය කරන ධාතු වංශ කෙනෙක් ඉන්නවා. එයා සත්ව ඇට කෑලි වලින් කොටලා ධාතු අරගෙන විකුණනවා. ඒ කෙටි කතාවේ පෙන්වුවේ ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ලාට කරන නිගරුවක් නෙවෙයි. අපිට ඒ ශ්‍රද්ධාව ගෞරවය තියෙනවා. ඇතැම් විවිධ පටු අරමුණු මිත්‍යා මතවල ඉන්න ඇතැම් අයත් ඒ ආගමික පැත්තෙන් තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න උත්සාහ ගන්නවා කියන වගේ දෙයක් අපේ මේ වර්තමාන සමාජ වටපිටාවේ දැනෙන්න තියෙනවා. තර්කානුකූලව සියල්ල සත්‍ය නෙවෙයි. ඒ එතන ලොකු පැහැදිලි පරස්පරයක් තියෙනවා. කිසියම් කෙනෙක් මේ ආගමික වෙස්වලාගෙන ආගමික සංකල්පවලට මේ වගේ පහාසාත්මක වැඩ කරන්න ගියහම බොහෝ දෙනා අපහසුතාවයට පත් වෙනවා. දැන් මේ ධාතු හොයාගත්ත උදාරත් කරේ ධාර වැඩක් නේ. මනෝවෛද්‍යවරයෙක්ම තමයි ඒක ගැන පැහැදිලි කරන්න ඕන. බුද්ධාගම කියන්නේ දුමුදු හරි ලස්සන අවබෝධාත්මක ජීවන ප්‍රතිපදාවක්, දාර්ශනික සංකල්පයක්. ලෝකේ ඒ තරම් වටින දර්ශනයක් මට හමු වෙලා නැහැ. මම බෞද්ධයෙක් නිසා කියනව නෙවෙයි. ඕනම කෙනෙක් හදාරන්න ඕන දහමක්.
සමහර කෙනෙක් තමන් රෝගියෙක් කියන එක දැනුවත්ව ඉන්න පුළුවන්. සමහර කෙනෙක්ට නොදැනුවත්ව ඉන්න පුළුවන්. පහෝගි කාලේ මම දැක්කා ලොකු පත්‍රයක තියෙනවා එයා කියනවා එයා තමයි පරාක්‍රමබාහු රජුරෝ කියලා. විශ්වාස ලෝකවල ජීවත් වෙනවා සත්‍ය ලෝකේ ජීවත් වෙනවා. එතකොට දැන් විශ්වාසය කියලා කියන එක ඔස්සේ තව ගිහාම තමයි ඒක සත්‍යයේද අසත්‍යයේද කියන එක තේරුම් ගන්න පුළුවන්. විශ්වාසය කියලා කියන්නේ ඥාන මාර්ගයක් මිසක ඥානය නෙවෙයි. මේ වගේ සෙල්ලම් වැඩ මිනිස්සු කරන්න යන එක ගැන අවධානය යොමු කරන්න ඕන. විවිධ පැතිවලින් කඩු කිනිසි ඊතල එන සමාජයක සුවහසක් අපේ බෞද්ධ ප්‍රඥාවන්ත ඇත්තන්ට මම ආරාධනා කරනවා මේ වගේන අවබෝධයෙන් කටයුතු කරන්න ඊතල එන්නේ මොන පැත්තෙන්ද කියන එක තේරුම් ගන්න කියලා. එක නායක එතන ඉඳලා අල්ලලා තියෙනවා. යාළු පුද්ගලයා මේ ඒ ආසන්න හිටියා. එතනදී ඒ පුද්ගලයා ඇල්ලුවට පස්සේ අර මුණින් ඔයකට සම්බන්ධ වෙච්ච කපු මහතා කියනවා මේ ණය අල්ලනකොට තව ගොඩක් ණය ඇවිල්ලා හිටියා මේකට වන්දනාමාන කරන්න. මේ එක්කෙනෙක් අල්ලගත්ත නිසා අනිත් අය ඔක්කොම හැරිලා ගියා. යාළු ඒ පුද්ගලයා තමයි කියන්නේ. නැතු එතන පුද්ගලයන් කියනවා මෙතන ණය හිටියා එයා වල්ලගත්තා. නෑ බීනගෙන අවද වීරද කියන්නේ ගොඩ ගංගේවරේ. ඉවුරේ. ගංගේවරේ ඉඳලා තියන්නේ. නමුත් එතකොට තව ණය ගොඩාක් ආවා දැන් සමහර ලාවට කියන්නේ මේක ණය ගොඩාක් ඒ මේ පැත්තෙන් ආවා. මේකේ භයානකතාවයේ තියෙන්නේ මිනිස්සුන්ගේ දැඩි ශ්‍රද්ධාවක් තිබෙන ධාතු වන්දනාව කියන දෙයට මේ වගේ දේවල් නිසා වෙන්නේ මිනිස්සු අතරමං වෙනවා. මිනිසුන්ට හොයා ගන්න බෑ ඇත්තටම කොතනද මේ ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිද්ධ වෙන්නේ කියන්නේ. මිනිසුන් හිතාමතා නොමගැවීම සඳහා කරන කොටසකුත් ඉන්නවා. තමන්ට පේනවා. තමන්ට දැනෙනවා. ඒකත් හිස්ටීරියා වගේ තත්වයක් යටතේ එහෙම නැත්නම් උග්‍ර මානසික රෝගයක් යටතේ මොළයේ රසායනික වෙනස් වීමක් නිසා පේන අවස්ථා තිබෙනවා. මානසික රෝගයක් මත සිද්ධ කරනවා නම් මේ මිනිස්සු දන්නේ නැහැ මේක එයා විසින් බොරුවක් කරනවා කියන එක. ඒ වගේමයි ඕක දැක්ක කියන අනිත් මිනිස්සු. ඒ මිනිස්සු කියන්නේ අපි අල්ලන් හිටියා ගිහිල්ලා විනාඩියක් වගේ ඇතුළත ආවා. ඉතින් විනාඩියක් කියන්නේ මිනිස්සෙකුට වතුර ඇතුළත ඉන්න පුළුවන් මට්ටමක්. තව කෙනෙකුට කියන්න පුළුවන් එතකොට අර දැක්කේ ණය මොකද්ද? මාස් හිස්ටීරියා එකක්. එතකොට යම් කිසි කෙනෙක් දෙයක් දැක්කොත් අන්නන්න කියනකොට ඒ පුද්ගලයාට මේ දේ මැවීමේ හැකියාවක් තිබෙනවා. එකම විදියට මේක දැකපු කවුරුවත් නැහැ. පැහැදිලිවම දැක්කද කියලා හෙවොත් නෑ නිකන් ඒ වගේ පේනුණා. ඒක ගොඩක් අපි හාරා උස්සහනකොට ඕ ඒ වගේ තමයි දැක්කේ. يعني මනෝ බ්‍රාන්තියක් හිටිය තමයි මනෝවිද්‍යාවදී හඳුනන්නේ. අපිත් හරි කැමතියි දමුද ඇත්තටම නාග ලෝකය කියන එක හොයාගත්තනම් එහෙම සම්බන්ධයක් පවත්වන්න පුළුවන් නම් පුදුමාකාර විදිහ ආසාවක් තියෙනවා මේ කතාව ඇහුවත් අපිට හරිම සුන්දරත්වයක් දැනෙනවනේ මනසට. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කතාවක් නිසා බුදු දහමට හානියක් වෙනවා නම් ඒක ඇත්තටම නොවිය යුතුයි. මෙම සම්පූර්ණ වැඩසටහන ITN වෙබ් අඩවින් හා Facebook පිටුවෙන් දැරඹිය හැකි. ඉතිහාසයේ පළමු වරට බලයේ සිටින රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති උපහාර දැක්වීමේ උත්සව අවස්ථාවකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විෂයභාර අමාත්‍යවරයා ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටු කළ මෙහෙ ඇගීමට ලක් කරමින් අද පෙරවරුවේ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ විශේෂ උත්සවයක් පැවැත්ුණා. පොලිස් දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුවා. වැඩපළන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හමුවකට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් අනතුරුවයි. එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ සිරු දිනාගී ගැටළු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපතිතුමා ගත් පියවර මෙහිදී ඇගීමට ලක් වුණා. ඒ පොලිස් ශාස්ත්‍රය තවත් පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පහසුකම් ලබා දී එමෙන්න උදේ නිලධාරීන් සඳහාද සුවිශේෂ පූර්ණ මාර්ගවලව ආරම්භ කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමනි උත්තර විශේෂ දායකත්වයෙන් දුන් බව සඳහන් කර යුතුයි. රාජ්‍ය නායක වශයෙන් උතුම්මගෙන් පොලිසියෙම ගෞරවය ලැබුණ විට සමාජය තුළින්ද ඉදිරිම පොලිසියට ගෞරවය ලැබුණ බව අභිමානී ගතව සඳහන් කරන්න කැමතියි. රාජ්‍ය නායකයා වශයෙන් අගමැතිවරේ අවස්ථාවත් 78 විවස්ථාවෙන් පසු ජනාධිපති ධුරේ රාජ්‍ය නායකයා වීමත් ඒ සියලු කාල සීමාවන් තුළ අවුරුදු 72කට ආසන්න කාලය තුළ මැතිවරණ සමයකදී බලයේ සිටින රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වූ පළවෙනි අවස්ථාව. මේ මැතිවරණේ ඉතාම සාමකාමී මැතිවරණ. මම හිතනවා ඒට ප්‍රධාන හේතුවක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිසිය භාරව සිටින ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රතිපත්තියක මැතිවරණ අවස්ථාවේ කටයුතු කිරීම. පොලිසිය රටේ ප්‍ර
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, නීති හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින, ඒ සඳහා පුළුල් වගකීමක් දරන දෙපාර්තමේන්තුවක්. ප්‍රධාන වශයෙන් පොලිසිය මුණ දුන්න බරපතල ප්‍රශ්නයක් පහුගිය අවුරුදු කීපයක් මධ්‍යම කසිප්පුකාරයෝ අල්ලන්න පොලිසියට බලයක් නැහැ කියලා අධිකරණය තුළ ක්‍රියා කරපු ආකාරයේ බරපතල තත්ත්වයක් ඇති වුණා. අපිට පුළුවන් වුණා මේ පහුගිය මාස කීපය තුළ ඒ සඳහා අලුත් නීති හදලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පොලිසියට ඒ බලය දෙන්න. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. මධ්‍යම මර්ධනය දී පොලිසිය බලතල දීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් විදිහටයි සලකන්නේ. මේ අතර යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇගීමේ උපහාර පිළිගැන්වීමක් සිදු කෙරුණා. ආරක්ෂක මාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුද ඊයේ පසරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණා. විශ්වවිද්‍යාල පද්ධතියට නව අරුතක් ලබා දෙමින් එහි උන්නතිය උදෙසා මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනීය වෙනුවෙන් ගත වූ පස් වසර තුළ ජනාධිපතිතුමා ගත් පියවර ඇගීමට ලක් කෙරුණා. මට හිතෙනවා සඳහන් කර යුතු එක දෙයක් තියෙනවා. ඔබතුමා ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් තීරණයක හිටියා. පාලක සභාවකින් වැඩිම ඡන්ද ගන්න උපකුලපතිවරයා පිළිබඳ ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරා. මං හිතනවා 95%කටත් වඩා ඒ තීරණ හරි. මොකද අත්වසින්ම කියනවා නම් මේ පළවෙනි මට්ටමට ලකුණු ගත්ත උපකුලපතිවරු සාර්ථකව ඒ විශ්වවිද්‍යාල අද මෙහෙවගෙන යන නිසා. ඒත් එක්කම නිර්පාක්ෂික ස්වාධීනතාවය පිළිබඳව විශ්වවිද්‍යාලවල විශාල ඔබතුමා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙලා තියෙනවා. මං හිතනවා ඒක රටෙත් ඒ විදියමයි කියලා. ඉතින් පළවෙනි ජනාධිපතිතුමා මේ පළවෙනි කාල සීමාවෙන් පස්සේ ලංකාවේ එවැනි තීරණයක් ගත්තු. ඉතින් අපේ යුතුකමක් තියෙනවා ඔබතුමාට කතා කරන්න. ඔබතුමා විශේෂ දෙයක් අපි වෙනුවෙන් කරා. විශ්වවිද්‍යාලයට සලකලා විශ්වවිද්‍යාල ප්‍රශ්න අපි නිරන්තරයෙන් ඔබතුමා එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් ඔබතුමා ඇති කරලා තිබුණා. සමහරවිට නිදහස වැඩි මිසක් අඩු තිබුණේ නැහැ. ඔබතුමාගේ කාලය තුළ රටේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද මැතිවරණ ව්‍යාපාරේ මම දන්නේ කිසිම තැනක කිසිම කලබලයක් ඇති නොවන තත්ත්වයකට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ සමාජය තුළ විශාල ගෞරවයක් ඔබතුමාට තිබෙනවා. මම පෞද්ගලිකවත් උපකුලපති වශයෙන්ුත් ඔබතුමාට තාමත්ම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එහිදී ජනාධිපතිතුමා ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉඩකඩ විවර කර දීම පිළිබඳව සියලු උපකුලපතිවරුන්ගේ ගෞරවය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. තිරිංගු පිටිමිල වැඩි කිරීමේ කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අසත්‍ය ප්‍රචාරවලට නොරවටෙන්නේද අමාත්‍යවරයා දැනුම් දෙනවා. තිරිඟු පිටිමිල ඉහළ දමා ඇති බවට විවිධ වාර්තා පළ වුණා. එහෙත් එවැනි මිල ඉහළ දැමීමක් සඳහා රජය කිසිවිටකත් අවසර දී නැති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ. පිටිමිල රුපියල් 8.50කින් අද රාත්‍රී 12 ඉඳලා වැඩි කරනවායි කියලා කියනවා. මේක සම්පූර්ණ බොරුවක්, අසත්‍යයක්. අත වශයෙන්ම පිටිමිල වැඩි කරන්නට නම් එක පැත්තකින් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ජීවන වියදම් කමිටුවේ නිර්දේශය අවශ්‍යයි. ඒ වගේම පාරිභෝගික අධිකාරියේ නිර්දේශය අවශ්‍යයි. එසේ කිසිම නිර්දේශයක් නොලැබූ මොහොතක මේ ආකාරයට මිල වැඩි කරනවායි කියන්නේ බංකොලොත් උත්සාහයක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම අපි පැහැදිලිවම කියන්න කැමති කිසිම හේතුවක පිටිමිල අද රාත්‍රියෙන් පස්සේ කවුරු හෝ වේවා වැඩි කළා තිබුණොත් ඒ අයට විරුද්ධව තද බල ලෙස අපි නීතිය ක්‍රියාත්මක කරනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. මම වගකීමක් ඇතුව කියනවා වෙළඳ විෂය භාර වාණිජ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කිසිසේත්ම අදවත් හෙටවත් මේ පේන තෙක් මානක කාලේ පාම් පිටි මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘතියක්. මේ ප්‍රවෘතිය පිළිබඳව අපි වෙනම හොයනවා.
මේ අතර වැඩිමිරට තිරුගුපිටි අලෙවි කරන්නන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරුගුපිට මිල ඉහළ දමා ඇති බවට පළවෙනි වාර්තා අසත්‍ය බවද එම අධිකාරිය පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේ මකින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. පසුගිය පස්වනදා රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත යොමු කළ රාජ්‍ය බුද්ධි වාර්තාවක් යනුවෙන් මෙය සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම පොලිසියේ කිසිදු ආයතනයක් ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදු කරන්නේ නැහැ. පොලිසියේ පූර්ණ අවධානය යොමුවන්නේ ජනාධිපතිවරණයේ නිදහස් හා සාමකාමීව පැවැත්වීමටයි. ආරක්ෂිත වාතාවරණයක් සැලසීම පොලිසියේ ප්‍රමුඛ කටයුත්තක් බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ. මෙවැනි ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන තැනැත්තන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවද පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අධිවේගී මාර්ගවල බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. රුපියල් 10ත් 20ත් අතර සංඛ්‍යාවකින් ගාස්තු අඩු කරන බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. නොවැම්බර් 8 වෙනිදා අතිවිශේෂ ගසත් පත්‍රයක් මගින් කබිර් හෂිම් ඇමතුමා අධිවේගී මාර්ගවල ගාස්තු අඩු කරලා තියෙනවා බස්වල. අද වෙනකොට අපිට හැම තැනකටම රුපියල් 10යි 20යි අතරේ මගියගෙන් අඩු කරන්න පෞද්ගලික බස් සංගම් සියලු දෙනාම එකග වෙලා තියෙනවා. මම උදාහරණයක් ඇටියට මාකුම්බුරු ඉඳලා ගාල්ලට යන බස් එකට 1200ක් ගන්න බස් එකට දැන් ගන්නේ 700යි. ඒ වගේම කොළඹ ඉඳලා කතරගමට යන එක 1550ක් ගන්න එක ගන්නේ දැන් 900යි. අධිවේග මාර්ග ගාස්තුව රුපියල් 500-600 අතර හැමතැනම අඩු වෙලා තියෙනවා. ඒ හරහා ලැබලා දුන්න අලුත් බස්වල අපිට මගියට දෙන ගාස්තුව අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර ස්ථානවල රුපියල් 10කිනුත් සමහර ස්ථානවල රුපියල් 20කිනුත්. ඉතින් අද රෑ 12 ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා මේක ක්‍රියාත්මක කරන්න. අද රෑ 12 ඉඳලා අධිවේග මාර්ගවල යන බස්වල අනිවාර්යයෙන්ම රුපියල් 10ක් සහ සමහර ස්ථානවල රුපියල් 20ක් අඩු කරන්න අපි තීරණය කළා. අද රෑ 12 ඉඳලා ඩිජිකොන් 6 ශ්‍රී ලංකා සම්මාන ප්‍රධානෝත්සවය ITN මාධ්‍යජාල ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. කෙටි චිත්‍රපටකරුවන්ට ජාත්‍යන්තරයට පිවිසීම ඉඩකඩ සලසා දීම මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ අරමුණයි. රටේ තාරුණ්‍යයට ශක්තියක් වෙමින් ඔවුන්ගේ ඉදිරි ගමනට අත්වැලක් සැපීම ITN මාධ්‍යජාලයේ අරමුණයි. ඒ අනුවයි ඩිජිකොන් 6 ශ්‍රී ලංකා සඳහා මාධ්‍ය දායකත්වයේ මෙන්ම සංවිධාන ශක්තියද ලබා දීමට ITN මාධ්‍යජාලය කටයුතු කළේ. ප්‍රශස්ත ගණයේ කෙටි චිත්‍රපට 40ක් අතුරින් සුවිශිෂ්ට ගණයේ කෙටි චිත්‍රපට 5ක් ඩිජිකොන් 6 ඒෂියා සඳහා තෝරාපත් කරගනු ලබනවා. ඩිජිකොන් 6 ඒෂියා සංවිධාන කරනු ලබන්නේ ජපානයේ TBS ආයතනයයි. 21 වන වරටයි එය මෙවර සංවිධාන කරනු ලබන්නේ. මෙහිදී දක්ෂ නිර්මාණකරුවන් රන්, රිදි, ෆියුචර් ජෙනරේෂන් වින සහ මෝස්ට් වෝටඩ් වින යන සම්මානවලින් පිදුම් ලැබුවා. මෙහිදී රන් සම්මානයට පාත්‍ර වූ නිර්මාණකරුවාට නොවැම්බර් 30 වනදා පැවැත්වෙන ඩිජිකොන් 6 ඒෂියා සම්මාන උළෙලට සහභාගී වීමේ අවස්ථාව උදා වීමද විශේෂත්වයක්. ඩිජිකොන් 6 ශ්‍රී ලංකා රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ මිස්ටර් ෆ්ලෙක්ස් කෙටි චිත්‍රපටයේ නිෂ්පාදනය කළ රාගුලන් කුමාරයි. පළමු රිදී සම්මානයට පාත්‍ර වූයේ ප්‍රිසනස් චිත්‍රපටයේ නිෂ්පාදනය කළ ධනුෂ්ක තරංග විජේසූරියයි. ද ග්‍රීන් නිෂ්පාදනය කළ R.A. ප්‍රසන්න දෙවන රිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ අතර රාහුල ජයසේකර නිෂ්පාදනය කළ හොරසල්ලි කිටි චිත්‍රපටයට ෆියුචර් ජෙනරේෂන් වින සම්මානය හිමිවුණා. මෝස්ට් වෝටඩ් වින ලෙස සම්මානයට පාත්‍ර වූයේ රැන්ඩි ක්‍රිෂ් නිෂ්පාදනය කළ හැලෝවීන් කොස්ටියුම් කෙටි චිත්‍රපටයයි. ලාංකේය කෙටි චිත්‍රපට කලාවෙන් ජාත්‍යන්තරයේ ජයගැනීමට වෙරදරන නිර්මාණකරුවන්ට ඩිජිකොන් 6 ශ්‍රී ලංකා වේදිකාව මහඟුතෝ තැන්නක්. ITN මාධ්‍යජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය ITN මාධ්‍යජාලයේ ඉහළ කළමනාකාරීත්වය සහ ක්ෂේත්‍රීය විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk